සිලෝන් නාමය අන්තර්ජාතික තලයට ගෙනියන සිලෝන් ප්‍රයිඩ් සමග එකතු වෙන ඔබ සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. තවමත් අපිව subscribe කරලා නැත්නම් පහලින් තියෙන subscribe button එක click කරලා දකුණු පසින් තියෙන bell icon එක click කිරීමෙන් අපගේ අලුත්ම වීඩියෝ ඔබ වෙත පහසුවෙන් ලබා ගන්න පුළුවන්. අද අපි මේ ඉදිරිපත් කරන වීඩියෝ අයත් වන්නේ ඖෂධීය ශාක පිළිබඳ විස්තර කරන වීඩියෝ කොටසටයි. මීට පෙර අපි දිව්‍යමය ඖෂධීය ගුණයන්ගෙන් යුත් නිල්කටරළු ශාකය ගැන ඉදිරිපත් කළා. ඔබට මේ ඉහළින් දිස්වන කාඩ් එක මත ක්ලික් කිරීමෙන් ඒ විශ්මිත ඖෂධය ගැන දැනගන්න පුළුවන්. අද මේ දෙවන වීඩියෝ ලෙස අපි ඔබට ඉදිරිපත් කරන්නේ ඔබ අප සියලු දෙනාම නිතර ගෙවත්තේ දකින ශාකයක් ගැනයි. අපි මේ ශාකය හඳුන්වන්නේ ගොටුකොළ නමින්. අපි බොහෝ දෙනා දන්නා පරිදි මේ ශාකය පලා වර්ගයක්. බොහෝ ගෙවතුවල ආහාරයට ගැනීම සඳහාම පැලකරන මෙම ගස් වර්ගයේ සතුව තිබෙන ඖෂධීය ගුණයන් පිළිබඳ බොහෝ දෙනා දැනුවත් නැහැ. ඒ නිසාම සිලෝන් ප්‍රයිඩ් අපතීරණය කළා මේ වටිනා ශාකයේ ගැන විස්තර ඔබ වෙත ඉදිරිපත් කරන්න. ගොටුකොළ ගැන අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. ඒත් මේ කියන්න යන්නේ හුඟ දෙනෙක් නොදන්නා පැතිකඩක්. හීන් ගොටුකොළ, වැල් ගොටුකොළ, එවත් බෙහෙත් ගොටුකොළ සහ ගස් ගොටුකොළ වශයෙන් ගොටුකොළ වර්ග තුනක් දකින්න පුළුවන්. හීන් ගොටුකොළ පොළව බදාගෙන වැවෙන කුඩා ඇට හට ගන්නා ලා කොළ පාට පැල ඇටියක්. කුඩා අලයක් ආකාරයට මුල් පිහිටලා තියෙනවා. දිගට වැඩෙන්නේ නැහැ. පඳුරක් විදිහට වැඩෙනවා. බොහෝ කොටම පොල්ගස්වල මූල පද්ධතිය ආශ්‍රිතවත් තදින් අවුව වැටෙන තැන්වලත් පඳුරක් ආකාරයෙන් වැඩෙනවා. ඖෂධීය වටිනාකම ඉතාම ඉහළයි. හෙළවෙදකමේදී බොහෝ කොටම ඖෂධ විදියට යොදාගන්නේ මේ හීන් ගොටුකොළ. ඊළඟට ඖෂධීය ගුණයෙන් වැඩි ශාකය තමයි වැල් ගොටුකොළ. වැල් ගොටුකොළ වල මුල ලා රෝස පාටයි, දණ්ඩ ඉහළට වැඩෙනවා. ඉතා දිගටි වැල් විදියට හැදෙනවා. වැලේ පුරුක් අතර පඳුරු ආකාරයෙන් ගොටුකොළ හටගන්නවා. ගස් ගොටුකොළ තද කොළ පාටයි, දණ්ඩ ඉතා තද කොළ පාටයි, විශාල පත්‍ර සහිතයි. ඒ වගේම අනිත් ගොටුකොළ වර්ග දෙකට වඩා ගුණයෙන් සාපේක්ෂව අඩුයි. අතීතයේ සිටම ගොටුකොළ ශ්‍රී ලාංකිකයන් අතර ඉතාම ජනප්‍රිය පලා වර්ගයක්. රසයෙන් මෙන්ම ගුණයෙන්ද අගතැම්පත්. මෙහි පරීක්ෂණාත්මකව පවා තහවුරු කෙරුණු ගුණයන් කිහිපයක් මෙසේගෙන එන්න අපි තීරණය කළේ අපගේ ගෙවත්තේත් පහසුවෙන් වගා කර වසවිසෙන් තොරව අපේ බත්පතට එක් කරගත හැකි රස වජුණක් නිසාවෙන්. ගොටුකොළවල සංයුතිය මූලිකව පහත ආකාරය ගන්නවා. ගොටුකොළ ග්‍රෑම් 100ක පෝෂණ කොටස් වශයෙන් ශක්තිය කැලරි 37ක්, කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 6ක්, යකඩ මිලිග්‍රෑම් 62.8ක්, බීටා කැරොටින් මයික්‍රෝග්‍රෑම් 3600ක්, ප්‍රෝටීන් ග්‍රෑම් 2.1ක්, කැල්සියම් මිලිග්‍රෑම් 224ක්, විටමින් C මිලිග්‍රෑම් 40 සිට 60 දක්වා අඩංගු වෙනවා. මීට අමතරව ශුද්‍ර ඛනිජ ලවණ වශයෙන් ක්‍රෝමියම්, කොපර්, සින්ක්, කොබෝල්ට්, මැංගනීස්, සෙලනියම්, සෝඩියම් අඩංගු වෙනවා. සාමාන්‍යයෙන් අපි අසා තිබෙන්නේ ගොටුකොළ වලින් මතක ශක්තිය වැඩි වෙන බව පමණයි. නමුත් ඔබ කිසිවිටක විශ්වාස නොකරන ඉතා විශාල රෝග ප්‍රමාණයකට මේ ගොටුකොළ මගින් ආරක්ෂාව සලසනවා. තරුණ බව රැකදෙනවා. ශරීරයේ දැවිල්ල, උෂ්ණාධික රෝග, සෙම් රෝග, අක්ෂි රෝග, පීනස් රෝග, හිසකෙස් ආශ්‍රිත රෝග සුව කිරීමේ බලයත් මේ ගොටුකොළ සතුව තිබෙන බව සොයාගෙන තිබෙනවා. ඒ වගේම ධාරණ ශක්තිය වර්ධනය කිරීමේ හැකියාවත් මේ ගොටුකොළ සතුයි. කටහඬ මිහිරි කරනවා. සමේ කොලජන වර්ධනය හොඳින් සිදු කරනවා. සම පැහැපත් කරනවා. හිසකෙස් නිරෝගී කරනවා. ඇස්පෙනීම වර්ධනය කරනවා. ගොටුකොළ ආහාරයට ගැනීම මොළයේ වර්ධනයටද හේතු වෙනවා. ගැස්ට්‍රික් සුව කිරීමේ හැකියාව සහිතයි. අක්මාව ආරක්ෂා කරනවා. පිළිකා මර්ධනය කරනවා. ප්‍රතිඔක්සිකාරක ගුණයක් තියෙනවා. හදවත රැකදෙනව. ප්‍රතිශක්තිය ඉහළ නංවනව. LDH කොලෙස්ටරෝල්, ට්‍රයිග්ලිසරයිඩ් අඩු කරනව. තුවාල සුවවීම වේගවත් කරනව. දියවැඩියා රෝගීන්ටද ගුණදායකයි. වකුගඩු ආරක්ෂා කරනව. ක්ෂය රෝගීන්ට, ස්නායු පද්ධතියේ රෝග ඇති අයට යහපත් ඔසුවක්. පීනස් රෝග සුව කරනව. තුන්දොස් සමනය කිරීමේ ගුණයෙන්ද යුක්තයි. ගොටුකොළ සෙම් රෝග සුව කිරීමේදී බහුලව යොදා ගන්නවා.
නාස්රෝග සඳහා ප්‍රත්‍යක්ෂ ඖෂධය උදෑසන අධික ලෙස කිවිසුම් යාම රාත්‍රියට නිදි මරන්නට නොහැකි වීම හිස බර ගතිය නළල කළු වීම ගල් පීනස ආදී රෝගී තත්ත්වයන් සමනයත් මේ ගොටුකොළ මගින් සිදු කෙරෙනවා ශීර්ෂ රෝග සුව කරනවා අකලට හිසකෙස් පැසීම වළක්වනවා හිසකෙස් වර්ධනය කරනවා ඒ වගේම මලබද්ධය දුරු කරනවා විවිධ මානසික රෝග සඳහාද මානසික ආතතියෙන් මිදීමටද අකලට වයසට යෑමෙන් මිදී තරුණ බව රැක ගැනීමටද මේ ගොටුකොළ උපකාරී වෙනවා ඒ වගේම තමයි ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වයට දීර්ඝායුෂ ප්‍රවර්ධනය කර ගැනීමටද ශරීර ශක්තිය සහ පැහැය වැඩි දියුණු කර ගැනීමටද ගොටුකොළ භාවිත කරන්න පුළුවන් ගොටුකොළ කියන්නේ පෝෂණ පදාර්ථයන් බහුල පලා වර්ගයක් බොහෝ ඖෂධීය ගුණයෙන් යුක්ත ගොටුකොළ වලට අදවන විට වාණිජ වටිනාකමක් දෙන්න රසායනික පොහොර වර්ග භාවිත කරනවා නමුත් ගොටුකොළ වල සත්‍ය ප්‍රතිඵල ගන්න නම් රසායනික පොහොර භාවිතයෙන් තොර ගොටුකොළ අපි ආහාරයට ගන්නම ඕනේ හැමෝම දන්න කියන විදිහට මේ ගොටුකොළ සාමාන්‍ය මැල්ලුමක් හෝ සම්බෝලයක් විදිහටත් කොළ කැඳක් ආකාරයටත් ආහාරයට ගන්න පුළුවන් ගොටුකොළ රසට හදන විදිය අපි හැමෝම දන්නවනේ ලුණු ඇඹුල් පදමට වැටිලා පොල් රතු ලුණු උම්බලකඩ කැමැතිනම් තක්කාලි ගෙඩියකුත් දාලා අනලා ගත්තාම ඕනෑම තරාතිරමක ආහාර මේසයක් රසවත් කරන්න මේ ගොටුකොළ මැල්ලුම සමත් වෙනවා ආහාර මේ වශයෙන් පමණක් නොව විවිධ ඖෂධ වර්ග නිපදවීමටත් ගොටුකොළ යොදා ගන්න පුළුවන් ආර්ථිකමය අතින් වාසිදායක ලෙස මේ ගොටුකොළ වගාව පාත්‍ති ආකාරයෙන් සිදු කළ හැකි ඉඩකඩ ඉතා සීමිත පරිසරයක වවන විටදී තිරස් වටතුල හෝ එවැනි ඉඩකඩ සුරකින ක්‍රමයක් භාවිතා කරවුවත් වගා කරන්න පුළුවන් ආර්ථික වටිනාකම වැඩි දියුණු කරන්න නම් වසවිස භාවිතයෙන් තොරව 100ට 100ක් කාබනිකව වගා කරන එක තමයි හොඳම ක්‍රමය තමන්ගේ පරිභෝජනයේ පමණක් නැතුව අතිරික්තව වගා කළොත් ආර්ථික ප්‍රතිලාභ ලබාගත හැකි ප්‍රයෝජනවත් ශාකයක් තමයි මේ ගොටුකොළ කියන්නේ නිර්මාණාත්මක ව්‍යාපාරික අදහස් වලින් පරිපූර්ණ කෙනෙකුට නම් මේ ගොටුකොළ වගා කිරීමෙන් උනත් ලක්ෂ ගණනින් මුදල් උපයන්න පුළුවන් ඒ සඳහා ඔබ කළ යුත්තේ සමාජයේ අනිත් හැමෝම වගා කරන රසායන ද්‍රව්‍ය භාවිත කරලා කරන ක්‍රමයෙන් ඈත් වෙලා කාබනිකව වගා කරන අතරේම ඔබගේම වෙළඳ පොලක් නිර්මාණය කර ගැනීමයි මේ සඳහා විවිධාකාරයේ ආකර්ෂණීය උපක්‍රම බොහොමයක් තිබෙනවා ඉදිරි වීඩියෝ වලිනුත් අපි මෙවැනි වටිනා ශාක ඇසුරෙන් ව්‍යාපාරික අදහස් මතු කරගන්නා ආකාරය ඉදිරිපත් කරන්නම් සියලුම විස්තර උපුටා ගැනීම ලැබදු පියුම සංගරාවෙන් සහ ලක්ෂිකා ජයවර්ධන මහත්මිය අන්තර්ජාලයට සැකසූ ලිපියක් ඇසුරෙනි මෙවැනි වටිනා වීඩියෝ නැරඹීම සඳහා අපගේ channel එක subscribe කරන්න වගේම ඔබගේ අදහස් අනිවාර්යයෙන්ම comment කරන්නත් අමතක කරන්න එපා අපගේ සිලෝන් ප්‍රයිඩ් Facebook පිටුවටත් like එකකුත් දාලා සහයෝගය ලබා දෙන්න අපි නිරෝගිමත් ජාතියක් යලි ගොඩනගමු තවත් මෙවැනිම වූ වටිනා වීඩියෝවකින් ළඟදීම මුණ ගැසෙමු සුබ දවසක් හැමෝටම